ගරු ස්වාමීන් වහන්ස ඒ සත්‍ය රූපේ දකින ආකාරයේ ඒ සත්‍යයේ අවබෝධයට සාපේක්ෂව අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් තිරිසන් සත්‍යයේ කණ්ණාඩියකින් තමගේ රූපේ දකිනකොට දක්වන ප්‍රතිචාරයත් අපි කණ්ණාඩියකින් රූපේ දකිනකොට දක්වන ප්‍රතිචාරයත් අතර හාත්පසින් වෙනස්කමක් තියෙනවා. ඒ ආකාරයෙන්ම රහතන් වහන්සේ කෙනෙක් උන්වහන්සේගේ අවබෝධය තුළ කණ්ණාඩියකින් රූපේ දකින ආකාරයත් අපි දකින ආකාරයත් වෙනස් වෙන්නේ කොහොමද අපි හඳුනන්නේ? දැන් මහත්තයා අහන ප්‍රශ්නේ මහත්තයෝ දැන් කොයි ආකාරයෙන්ද තිරිසන් සතෙක් කණ්ණාඩියක් ඉස්සරහට ගියාම මේ සතා දකින්නේ මිනිස්සෙක් ගියාම කොහොමද දකින්නේ කියන කාරණා නේද? ඉතින් ඒක මහත්තයෝ එකිනෙකාගේ දැනුම අවබෝධය සහ සාංසාරික පුරුදු මතයි එයායි රූපේ දකින්නේ. තේරුණාද? ඒතකොට එතනට මූලිකම වෙන්නේ කෙනෙක්ගේ සතිය සහ සිහිය. තේරුණාද? ඒතකොට ඒ සතිය සහ සිහිය වැඩෙන්න නම් මුලින්ම එතෙන්ට බලපාන්නේ කොහොමද? කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම. මේ කාරණා තුන මත සකස් කරගන්නා වූ සතිය සිහිය කියන කාරණා තුලිනුයි තමගේ රූපය තම කණ්ණාඩිය තුලින් දකින්නේ. ඒතකොට තිරිසන් සතා කියන්නේ මේ කිසිම කාරණයක් අදාළ සතෙක් නෙමෙයි. ඒ නිසා තිරිසන් සතා කණ්ණාඩියක් ඉදිරියට ගිය තැන එයා දකින්නේ එයාගේ විරුද්ධවාදී හැටියට. නමුත් මනුස්සයෙක් වන අපි කණ්ණාඩියක් ඉදිරියට ගියාට පස්සේ මහත්තයෝ අපි අපේ රූපය දකින්නේ අපේ සතිය සිහියට අදාළ. මොකද මට මතකයි මං ගිහි කාලේ පැවිදි වෙන්න සූදානම් වගේ ඉන්න මුල් කාලේ මම මගේ ගෙදර තියෙන කණ්ණාඩි මේසේ ඉස්සරහට ගිහිල්ලා මගේ දිහා බැලුවා. තේරෙනවද? මගේ ගෙදර තියෙන කණ්ණාඩි මේසේ ඉස්සරහට ගිහිල්ලා මගේ රූපය දකිද්දි මම දැක්කේ මහත්තයෝ මම මේ ලෝකේ ඉන්න අවලස්සනම මිනිසෙකින් කෙනෙක් කියලා. තේරෙනවද? මම මේ ලෝකේ ඉන්න අවලස්සනම මිනිසෙකින් කෙනෙක් කියලා. එදා මං කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මම ලස්සනයි කියලා දැක්කනම් මං කවදාකවත් පැවිදි වෙන්නේ නැහැ. මම පැවිදි වුණේ මහත්තයෝ මං කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා දැක්කා වූ රූපය තුලින් මම මේ ලෝකේ ඉන්න අවලස්සනම මිනිසෙක් කියලා දැක්ක නිසාමයි. තේරෙනවද? නමුත් මේ මොහොතේ මම දකිනවා මම හිතනවා මට තේරෙනවා මම මේ ලෝකේ ජීවත් වෙන ලස්සනම මිනිසෙකින් කෙනෙක් කියලා. තේරුණාද? ඒතර බලන්න පැවිද්දට පෙරාතුව කණ්ණාඩි මේස ඉස්සරහට ගිහිල්ලා දැක්කේ මාත්‍යෝ මේ ලෝකේ ඉන්න අවලස්සනම මිනිසෙකින් කෙනෙක් හැටියටයි මම. නමුත් මම මේ මොහොතේ මේ ලෝකේ ඉන්න ලස්සනම මිනිසෙකින් කෙනෙක් බවට පත් වෙන දක්ෂ වුණා. තේරුණා? ඒතකොට මේ දක්ෂභාවය මා තුළ ඇති කළේ කවුද? මේ උතුම් පැවිදි ජීවිතය. තේරුණා? ඒතකොට මේ උතුම් පැවිදි ජීවිතයට පුළුවන් ඕනෑම අවලස්සන පුද්ගලයෙක්ව මේ ලෝකේ ලස්සනම පුද්ගලයෙක් බවට පත් කරා. ඒතකොට බලන්න එහෙමනම් මං එදා ගිහි කාලයේ ගිහි කෙනෙක් හැටියට කණ්ණාඩි මේතේ ඉස්සරහට ගිහිල්ලා මම මේ ලෝකේ ඉන්න අවලස්සනම පුද්ගලයින් කෙනෙක් හැටියට මං දැක්ක කුමක් නිසාද? මා තුළ තිබ්බ සතිය සිහිය තුළ. තේරුණා? ඒ සතිය සිහිය තුලින් මං දැක්කා ධර්මයේ තියෙනා වූ අවලස්සන ගොඩාක්ම, ඒ කියන්නේ අධර්මයට අදාළ අවලස්සන ගොඩාක් මගේ ජීවිතය තුළ තියෙනවායි කියන්නේ. ධර්මයේ ලස්සනට වඩා අධර්මයේ අවලස්සන, මේ ලස්සන රූපයට සැඟවිලා ගොඩාක් අධර්මයට අදාළ අවලස්සන අපේ ජීවිතේ තියෙනවායි කියලා මං එදා දැක්කා. ඒතර බලන්න මගේ රූපය තුලින් මම මතු කරලා ගත්තේ මහත්වෝ මේ රූපේ බාහිර ලස්සන නෙමෙයි. තේරෙනවා? මේ රූපේ අභ්‍යන්තරය තුළ මේ ජීවිතයේ අභ්‍යන්තරව සැඟවිලා තිබ්බ අධර්මයේ අවලස්සන මන්ලා මතු කරලා ගත්තේ කුමක් නිසාද? සතිය සිහිය නිසා. ඒතර සතිය සිහිය තුළින් මම මේ අධර්මයේ අවලක්ෂණ මතු කරලා ගත්තේ කුමන මිනුම් දණ්ඩකින්ද? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරලා ධර්මයට අදාළ කුසලයට අදාළ මිනුම් දඬු තුළින් මම මගේ සැඟවිලා තියෙන දේවල් මම දැක්කා. නමුත් පින්වත් ඔබ අද කණ්ණාඩි මේසයක් ඉස්සරහට ගිහිල්ලා නිරේතුරුවම මේ මස් ඇහිම් දකින්නේ මේ රූපේ තියෙනා වූ ආස්වාදයමයි, ලස්සනමයි. තේරෙනවා? මේ රූපයේ කැතද ලස්සනද කෝප් කියන කාරණයමයි කණ්ණාඩි මේසය ඇතුළට ගිහිල්ලා දකින්නේ. ඒතකොට එහෙනම් බලන්න කණ්ණාඩි මේසය ඇතුළට ගිහිල්ලා මේ මස් ඇසෙන් අපි මේ රූපේ ලස්සන දකිනවා වගේම සතිය සිහිය නැමැති ඇසෙන් අපි නිරේතුරුව දකින්න ඕනේ මේ ලස්සන රූපයට සැඟවිලා මේ රූපේ අභ්‍යන්තරයේ තියෙනා වූ අධර්මයට අදාළ අවලස්සන දකින්න. තේරෙනවද? ඒතර මේ අධර්මයට අදාළ අවලස්සන අපි නොදකින නිසාමයි
අපි තාමත් මේ සංසාර බය දකින්නේ නැත්තේ. සංසාර බය නොදක අපි සීලය තුල ශක්තිමත් වෙන්නේ නැත්තේ අපි පැවිදි ජීවිතයකට හිත යොමු වෙන්නේ නැත්තේ කාමයන්ට බැඳිලා තියෙන කුමක් නිසාද අපි තාමත් කන්නාඩි මේස ඉස්සරහට ගිහිල්ලා මහත්යෝ සතිය සිහිය දුර්වල වූ මස් ඇසෙන් දකින්න ලෝකයයි අපි දැකලා තීරණ ගන්න තේරෙනවා. ඒ නිසා නිරේතුරුවම යමේ කන්නාඩි මේසයක් ඉදිරියට ගිහිල්ලා මහත්යෝ ගිහි පින්වතෙක් ඕනෙම කෙනෙක් ඒ කන්නාඩි මේසය තුලින් තමාගේ රූපය දකින්නේ තමා තුල වැඩිලා තියෙන සතියේ සීය ස්වභාවය මත තේනවා. නමුත් එදාමම ගිහි පින්වතෙක් හැටියට සතිය සීය කියන කාරණය උච්ච තැනක තිබුණා. ඒ උච්ච තැනක තිබ්බ නිසා ධර්මානුකූලව සබ්බ ධම්ම විජය බොජ්ජංගේට අදාළව මගේ රූපය දකින්න මම එදා දැක්කා. ඒ දැක්ක නිසා මොකද සකස්ුමේ පැවිද්ද උදෙසා වීරය සත් තේනවා. පැවිද්ද උදෙසා වීර සත්. එනිසා නිරේතුරුවම කෙනෙක් කන්නාඩි මේසයක් ඉදිරියට ගිහිල්ලා තමන්ගේ රූපය තමා දකින්නේ තමා තුල වැඩිලා තියෙන සති බොජ්ජංගයට අදාළවමයි.